ශ්‍රීලංකා පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. සුබ උදෑසනක් මැතිවරණේ ළඟ ළඟම එනවා. ඒ එන වෙලාවේ ආණ්ඩුවේ විශ්වාසයත් ඉතා ඉක්මනින් පහත වැටපින් පවතිනවා. මම පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවා ජනතාවගේ රජයේ සේවකයන්ගේ විශාල විශ්වාසයක් තබාගෙන ඡන්දය දුන්නු පිරිස ඒ වගේම අනෙකුත් පිරිස අපි කතා කරනකොට කාටවත් හිතා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන පොඩි ෂොක් එකක් වගේ නිකන් හිරි වැටිලා වගේ ජනතාව ඉන්නේ. ඉතින් මෙහිදී මම හිතන්නේ අපි කලින්නම් අපේ පක්ෂය හිතුව අපි විපක්ෂයේ ශක්තිමත් විපක්ෂයක් හදන්නම් කියලා. දැන් නම් පේන විදියට අපි ශක්තිමත්ව පෙනී හිටියොත් මම හිතන්නේ අපිට මේ ආණ්ඩුව ලබා ගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ජනතාව ඉතාමත් ආවේගශීලී නොවි සිහිබුද්ධියෙන් මේ දින කීපය තුළ ඔවුන්ට හොඳට පරීක්ෂා කරලා බැලුවොත් යන දිශාව ආණ්ඩුවේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණය අපි ඇත්තටම ජයග්‍රහණය කරන්න අපිට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න බැරි වුණත් බලාපොරොත්තු වෙනවා. අපි හිතුවා මේක උදා වෙයි කියලා. ඒක තමයි මේ තා ඉක්මනින්ම මාලිමාව ඡන්දෙකට ගියේ. ඉතින් වුන් දන්නවා මේක කරගෙන යන්න එච්චර පහසු නෑ කියලා. ඉතින් ඒ தත්වය තුල අපිටත් දේශපාලන වශයෙන් විශාල හිරිහැර මාහට පෞද්ගලිකව මේ අවස්ථාවේ සිදු වෙමින් පවතිනවා. මම දැක්කා ඊයේ ඉතමත් මං හිතන්නේ අමන සහ ඉතා කැත විදිහට සුජිවසේන සිංහ හැංගිලා සුජිවසේන සිංහට CID එක හොයනවා වාහනේ හැංගිලා කියලා මම දැක ප්‍රවෘත්තියක් ඔය ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය වල නෙමෙයි ඔය ලටසපට මාධ්‍ය වල මම යනවා දැක්කම මේක ඇත්තටම ඒ අදාළ අංශයටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඊයේ CID එකටම මම කතා කරා. මම දැන් මේ හදිසි වැටලීමක් කරලා මගේ එකලස් කරපු වාහන සහ LTD ඇඳුම් දිනනවා කියලා කියපු පිරිස වලාණෙන් එක මම හිතන්නේ CID එකට මු කරලා CID එකට මම ඊයේ 10කට වැඩිය කෝල් දුන්න ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා මේක ඉවර කරන්න කියලා. මේ කෝල් ටික මගේ ළඟ තියෙනවා. not 11 244 1379 සහ තවත් නිලධාරියෙක්ට මම කතා කරා 10කට වැඩිය කෝල්ස්. දැන් ගෙදරට එන්නේ පරීක්ෂා කරන්න. දැන් වාහන ටික මගේ තියෙනවා. වාහන ටික පරීක්ෂා කරන්න එන්නේ ගම පරීක්ෂා කරන්න එන්නේ නැහැ. මේ පියවරින් පියවරන මං කව මොකද්ද වෙන ඊළඟ පියවර? වෙන පියවරක් නැහැ. පියවර තියෙන්නේ මොන වාහනේද ඒ වාහනේ නීත්‍යානුකූලද නොවනවාද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න. ඉතින් මේක මඩග ගහ මම බලාපොරොත්තු වෙනවා. මං දැක විත්තිහෙරත් මැතුමත් හරියට උත්තරයක් දී ගන්න බෑ. එතනත් බොරුවක් කිව්වා. මට කට උත්තරයක් දෙන්න කියලා තිනවා කියලා. එහෙම කියලාත් නැහැ. ඉතින් මම CID වුණත් ඇහුවේ ඇයි මගේ ගෙදර ඉන්න ළමයාගෙන් කට උත්තර ගන්නවා තුන් දෙතුන් පාර උයනේ වාහනද මොනවක් කරන්නද ඊළඟ මම මොනවද දන්නේ? ගෙදර අතු ගන්නවා කියලා අහන්නද? ගෙදර උයනවා කියලා අහන්නද? මට කතා කරන්නෙත් නැහැ. මගේ වාහන පරීක්ෂා කරන්නෙත් නැහැ. දැන් මම දැක්කා අපේ කවුද විද්දේහරත් මහත්තයා කියනවා ට්‍රිප් කැච් එක. ට්‍රිප් නෙමෙයි ටිප් කැච්. ට්‍රිප් කියන TRIP කියලා කියන්නේ ට්‍රිප් යනකොට ගන්න කැච්. මේ ටිප් කැච් කියලා කියන්නේ ක්‍රිකට් ගහනකොට ගන්න කැච්. ඒක තමයි එතුමා කියන්නේ ඇත්තේ. දේශපාලන ඉතර ගෑවිලා තියෙනවා. එතුමා කිව්වා ටිප් කැච් එකක් ආවා කියලා මම සුජිව සෙන්සින් ගැන. ඇති ටිප් කැච් එකක් නැහැ. ටිප් කැච් එක මට පොලිසිය දුන්නා. ආණ්ඩුව දුන්නා මට. ඉතින් මේකේ ආණ්ඩුවේ කාර්යභාරය අපි හිතුවේ එන හොරු අල්ලයි කියලා ඩොලර් බිලියන 20 30 පිටරටින් එනයි කියලා අල්ලලා. ඉතින් සුජිව සේනසිංහ මාලිමාව විවේචනය කරා කියලා මට පහර ගැහුවා කියලා ජනතාවගේ බඩගින නැති වෙන්නෙත් නැහැ. ජනතාවගේ දියුණුව ඇති වෙන්නෙත් නැහැ. ඉතින් මම හිතනවා මේවා මේ සංදර්ශන දින කීපෙකින් නැති වෙයි කියලා. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ නීතිමය ක්‍රියාත්මක මම ගන්න බලාපොරොත්තු වෙනවා. උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. malicious prosecution ඒ වගේම FR fundamental rights ඒ වගේම defamation මේ සියල්ලටම නීතිජවරු මගේ වෘත්තීය නීතිජ වෘත්තී ඉතින් විශාල නීතිජවරු ප්‍රමාණයක් මට නොමිලේ සියලුම ලංකාවේ ඉන්න සියලුම පක්ෂපාත භේදයෙන් තොරව නීතිජවරු මේ වෙනකොට මට කතා කරලා තියෙනවා මේක නවත්තන්න මේ අසාධාරණයි. මොකද මට හිටපු නියෝජ්‍ය අධිකරණ ඇමතිවරයෙක්ට හිටපු ඇමතිවරයෙක්ට නීතිජ්ඥවරයෙක්ට ජ්‍යෙෂ්ඨ මට කරන්න පුළුවන් නම් මේක අනිත් පිරිසට මොන කතාවද මේ රටේ? මට නඩු දාන්න හරි මගේ යාළුවෝ ඉන්නවා. අනිත් මිනිස්සු නඩුවක් දාන්න රුපියල් කීයක් යනවද? පොලිසියට නීතිජ මහත්තයෙක් කරෙන්ට රුපියල් 75000 ලක්ෂයයි එකමාරයි. නඩුවක් දානවා නම් ලක්ෂ 10ක් 15ක්. ඉතින් මේ රටද මේ ජනතාව බලාපොරොත්තුනේ.
ඉතින් මේ පොලිසියද මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියන එක පොලිසිය සමහර අතරම CID ගේ ජේෂ්ඨ නිලධාරි මහත්මයෙක් ගැන මම කියන්න ඕනේ. ඉතින් ඉතා හොඳින් මේ කාර්යභාරයට මට සවන් දුන්නා. යම් යම් අසාධාරණ විදි මම එතුමාට කතා කරා. එහිදී ඒ සහයෝගය ලැබුණා. ඒකත් මම කියන්න ඕනේ. ඉතින් කෙසේ වෙතත් එතුමාට මම අද කතා කරලා කිව්වා වහාම මඩ ගහන්න දෙන්නේ නැතුව ඔබතුමා ක්‍රියාත්මක වෙලා මේක මගේ මේ අවශ්‍ය පරීක්ෂා තියෙනවා පරීක්ෂා කරලා ඉවර කරන්න මේක. ඇදෑ දින්න නැතුව මඩේ දදා හොදන්නේ නැතුව බොරු කියන්නේ නැතුව. ඉතින් එතුමා කිව්වා එතුමා පොරොන්දුනා තව ටික වෙලාවක මට කෝල් කරලා අනිවාර්යයෙන්ම පිරිසක් ඒවල එක निराකරණය කරන්නම් කියලා. ඉතින් ගෙදර කඩාපැනපු මේ වලාන මේ ඒ අංශේත් මම හිතන්නේ OIC මහත්මයා දැනුවත් නැහැ. එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. OIC මහත්මයා යන්න එපා කියද්දි හරි මට ලැබුණු තොරතුරු අනුව ඒක හොයලා බලන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඉතින් මේ ආකාරයෙන් ගෙදරකට කඩාපැනින්න ගෙදර ෆොටෝ ගන්න ෆිල්ම් කරන්න මොන අයිතියක්ද තියෙන්නේ? මේක රටක්ද? එතකොට මම මිනිස්සු තුමන්ලටත් මේ අවධානය යොමු කරනවා. මම හිතන්නේ බුරු කියලා ගත්ත මොකක් හරි ගත්තනම් උසාවි නියෝගයක් ඒක බුරු කියලා ගන්න නියෝගයක්. ඒක තමයි LTT එක එකට ගාවන්න හදන්නේ බොහෝ වෙලාවට. ඉතින් මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා මේ වරද निराකරණය කරගත්තට පස්සේ මගෙන් සමාවක් ඉල්ල අඩුම ගානේ විත්තේරත් මහත්තයා මාත් එක්ක පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට. මේ වගේ වැඩක් එතුමට වුණා නම් මන්ද එතුමටත් නීති අංශයේ යම් දෙයක් සිදු වුණා මට මතකයි. එතුමා විපක්ෂේ ඉන්න කාලේ ඒ කාලේ එතුමට සහයෝගය දුන්නා. ඉතින් බලාපොරොත්තු වෙනවා මේක निराකරණය කරගත්තට පස්සේ සුජීව I'm very sorry we made a mistake but කියයි කියලා මං හිතන්නේ දන්න පුද්ගලොත් එක්ක නම් එහෙම වෙයිද කියලා. හැබැයි මම හිතනවා එහෙම කරොත් මං හිතනවා ඔවුන්ගේ දේශපාලන එහෙම පරමාර්ථයක් අඩුම ගානේ නැහැ කියන එකවත් ජනතාවට දැනුවත් කරන්න පුළුවන්. ඉතින් මං දන්නේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත්ද කියලා. දැනට දැනුවත් ඇති. ඉතින් එතුමාටත් මේක නිවැරදි වුණාට පස්සේ හරි එතුමා දන්නේ නැති මොකද්ද කාරණේ කියලා බලාපොරොත්තු වෙනවා මට කතා කරලා ඒ සම්බන්ධයෙන් සිදු අසාධාරණය සම්බන්ධයෙන් මට ඒ සම්බන්ධයෙන් කතා කරයි කියලා. මං හිතන්නේ පොලිසිය සමහර මහතුරු ආණ්ඩු එකදා ගන්න උසස් වීම් ගන්න සමහර මහතුරු කරන බව තමයි මට තේරෙන්නේ. නැත්නම් මේ වගේ මෝඩ විදිහට කිසිම තොරතුරක් හරි තොරතුරු නැතුව ඉන්නේ නැහනේ. එහෙම නැත්නම් මට කියන්න ඕනේ මේ වගේ මනිතක ඔබතුමා දන්නවා මට මේ වාහන සායන ප්‍රමාණයක් තියෙනවා හත අටක් තියෙනවා වාහන එකලස් කරන්න මට එහෙම අහිණියක් නැහැ මට මේ ආර්ථික අතින්. ඉතින් මට අපි හොඳට ජීවත් වුණ මිනිස්සු. ඉතින් අපි නීත්‍යානුකූලව මගේ පියාගේ මගේ ආච්චිගේ ඔක්කොම අපි සීයලගේ ඔක්කොම බැලුවාම කිසිම මේ වැරදි නැහැ කොහෙවත්. ඉතින් අපි අපිට ගරුත්වය තමයි බලපාන්නේ. දැන් මට ගහලා තියෙන මඩපරම ඔබතුමාට මතකද මම දේශපාලන පටන් ගත්තාට පස්සේ කෝච්චි මොනවද මේ ගැහුව කාඩ්. ඊට පස්සේ ගැහුව කාඩ් නම් මට මං හිතන්නේ වෙන කිසිම මිනිස්සෙට මට වැඩිය මට වගේ මඩ ගහලා නැතුව ඇති. ඉතින් තාම මම කෙලින් ඉන්නවා. ඉතින් මේක තමයි අර පල ඇති ගහටයි ගල් ගහන්නේ කියලා කියනවා. ඉතින් ඉතාමත් මං හිතන්නේ ඉතාමත් අශෝභන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා මේක මේ රටේ දේශපාලනේ මේක මං හිතන්නේ අනුර කුමාර මහත්තයලා විත්තේරත් මහත්තයලා ඊට වැඩි ඒ කාලේ මං හිතන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට විරුද්ධව සටන් කරේ රෝහණ විජේවීරලා ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් නේද? අද ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම උල්ලංඝනය කරන පිරිස බවට ඔවුන් පත් වෙමින් පවතිනවා. ඉතින් මෙතනින් ඉස්සරහට දේශපාලන වශයෙන් මොනවා වෙයිද කියලා හිතා ගන්නත් බෑ. රට කොහෙට යයිද කියලා හිතා ගන්නත් බෑ. මේ නායකන්දරාව කොහොම ගෙවයිද කියලා හිතා ගන්නත් බෑ. ඒ වගේම එයාලංකා ආයතනයේ ඒ වගේම CB එක මේ අංශ ඒ වගේම IMF එක සම්බන්ධයෙන් ගන්න මොනවද ක්‍රියාමාර්ග කියන දේ සම්බන්ධයෙන් පැහැදිලි නෑ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව අපි මේක ජයග්‍රහණය කරාට පස්සේ ජනතාවට මේක පෙනෙමින් පවතිනවා. බලාපොරොත්තු වෙනවා මේ රට නැවත අපි ඒ සුදුසු ස්ථානයට ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ස්ථාපිත කරලා මේක දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා අපි අපේ ආණ්ඩුවක් යටතේ. නැයිද ඒකනේ විජිත හේරත් මහත්තයා අපිට ටිප් කැච්චක් හම්බුණා කිව්වේ දේශපාලනේ. එතුමා කියන්නේ එතුමා දන්නේ නැහැ කියලා කියන්නේ නැමැතිවරයා වශයෙන්. එතුමා කියන්නේ එතුමා නීතිය ගැන දන්නේ කියන නෙවෙයිනේ. ඒතර එතුමා කියන් තියන්නේ අපි දන්නේ මම දන්නේ නැහැ. පොලිසිය මහතුරු කරට උත්තක් ඒතර එතුමා හොඳට දන්නවනේ. ඒතර ටිප් කැච් හම්බුණා කියලා කියන්නේ එතුමා හොඳට දැනගෙන මේ දේශපාලනේ මේ මැතිවරණය මේ අඟ කට ළඟ තියාගන්නේ මේ මේක කරන්නේ.
මේ 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 ලංකාවේ ඔබතුමා තේරුම් ගන්න ඕනේ මේ YouTube එක ගැන ගොඩක් එම විශ්වාස කරන මිනිස්සු. හිතන්නේ මේ මම දැක්ක දේවල් තමයි අපේ අම්මා YouTube එක ගැන දේවල් අපිටත් වැඩිය හොඳට විශ්වාස කරනවා කියලා මම දැක්ක දාලා තියෙන අත්‍තරම හරි ඒක. මේ දකින කට්ටිය ඔක්කොම ඉඳන් මේ YouTube යනවා හරි කියලා. YouTube ගහන මේ මඩ ප්‍රමාණය මේක නවත්තන්න යම් ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ. ඉතින් මේ දේශපාලන මේක දඩමීමා කරන තමයි ජනතාවගේ අවධානය දුප්පත්කමෙන් බඩගින්නෙන් එලියට යවන්න මේක පොඩි කාලකන්ණි දැන් සුජු සෙන්සින් කිව්වහම දැන් මට මතකයි ඒ කාලේ රාජපක්ෂ වරුන්ට ලැබී පිරිස මට ගොඩක් තරහයි. දැන් මේ දවස්වල ජේපී එකට ලැබී පිරිස මාත් එක තරහයි. අපි කතා කරන්නේ මේ මේ දේශපාලනේ අපි අවශ්‍ය තැන විවේචනය කරනවා. අපි ජනතාව මේක මේ පාට කණ්ණාඩි දාගෙන ඇඟට ගන්නවා හරි වැරද්ද බලන්නේ. ඉතින් මේ ක්‍රමය තුළ මේගොල්ලන් බලනවා මේගොල්ලන්ට කියන්න දෙයක් නැහැ. දුන්න පොරොන්දුවක් කිසි දෙයක් ඉටු කරලා නැහැ. ජනතාවගේ සුභසිද්ධිය සඳහා වැඩ කරලා නැහැ. මේ තරහ තමයි විකුණන්නේ. මේ තරහ වෛරය විකුණන්න පුළුවන් කාලයක්. ඉතින් ඔබ තව කොච්චර කාල විකුණයිද දන්නේ නැහැ. මේ තරහ වෛරය විකුණන්න තමයි සුජීව සේනසිංහට මෙහෙමයි කිව්වහම සම් පිරිසකට සන්තෝෂයක් එනවා. ආ මෝ හොඳින් ජීවත් වෙනවා. මෝ ඉන්නේ අනිත් පැත්තේ මූට මොනවාරි ෂොට් එකක් දුන්නොත් අපිටත් පොඩ්ඩක් සන්තෝෂයක් තියෙනවා වගේ කාලකන්ණි සතුටක් ලැබෙන ලංකාවේ පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ පිරිසකේ ඡන්දේ හැරි ලබා ගන්න පුළුවන් කියන එක මේ පිරිස දන්නවා. ඉතින් මේ මේ මෙහෙමයි මෙහෙමයි මේ ඔක්කොම නීති විරෝධී වැඩ කරන්නේ මේ മന്ത്രിවරු මේ දේශපාලඥයෝ කියන අර මඩේ ගහන්න බලන ඔක්කොටම. දැන් මහමෙතිතුමා දින 5ක් 6ක් තියෙනවා. තවත් මොකක්ද චෝරය කරනවා වගේ අනුන් මහබෙතුමාගේ සම්බන්ධ කියලා ගිනි මොකක්ද? ඒ වයිතින් අපි සූදානන්නේ. සියලුම නීති කටයුතු වලට අපි සූදානන්නේ. මට මෙච්චර කල් එහෙම දෙයකට අඬගහලා නැහනේ. ඉතින් අපි එකට සම්බන්ධ නැහනේ. අපි හිටියේ ඒකකින් ඉවර වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් කරපු විශ්ලේෂණේ සම්බන්ධයෙන්. ඒ විශ්ලේෂණය සුප්‍රීම කෝට්ටේ මම ගත්තා ඒක මං ගිනාවේ නැහැ. හරියටම කියනවා මේ අපි ඇත්තටම මේ කරපු කාර්යභාරය අපි තමයි ෆොරෙන්සික් ඔඩිට් එකක් ඉල්ලන්නේ මේ හඳුන්නේ තිලා ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඒ සම්බන්ධුනේ ඒගොල්ලන්ට එහෙම දැනුමක්වත් නැහැ. අපි තමයි ෆොරෙන්සික් ඔඩිට් එක ඉල්ල ෆොරෙන්සික් ඔඩිට් එකෙන් තමයි මේ සියලු දේවල් निराකරණය කරලා මේ සම්බන්ධයෙන් මොනවද වෙලා තියෙන්නේ කියලා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරේ අපේ කරපු අජිත් පෙරමැත්තුමයි මැතුමයි මමයි හර්ෂ ඩිසිලා මැතුමයි කරපු ඒක මගලක මම අරන් එන්න අනිත් දවසේ. මේව සම්බන්ධයෙන් දැනුමක් නැහැ. සමහර මාධ්‍ය දදා මඩ ගහනවා තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. ෆුට් නෝට් එකක් ගැන කියනවා පොතක් ලිව්වා මේ ඔක්කොම තියෙන්නේ විශ්ලේෂණයක්. ඒ විශ්ලේෂණය කවුරුත් වැරදි කියලා නැහැනේ. ඒක හරි කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ කොමිසම සියල්ල කියන්නේ අකුරට අකුරක් හරි කියලා. ඉතින් එහෙම තියෙද්දි කොහොමද මේ ඒ සම්බන්ධයෙන් ඉතින් ඉදිරියට කටයුතු කරන්නේ? ඉතින් මේ ඔක්කොම මඩ ගහන්නේ. මඩ ගාලා දැන් ඉතින් අල්ලන්න එපා එහෙමනම් ඔය මිනිස්සු කරොප් මිනිස්සු පිටරටින් මිනිස්සු ගේන්න එපා. ඉතින් අපි කියන්නේ අපි උපරිම සහයෝගය දෙනවා. ඒක රන්ලික්ස් මහත්තයා නම් වෙන පිරිස නම් කවුද නම් දැන් එහෙම මේව කතා නැහැ. මේ දේශපාලනේ කරන්නේ දේශපාලනේ මිනිසුන්ව අන්දනවා මිනිසුන්ව නටවනවා මිනිසු වඳුරු පැටව වගේ නැටවිලා අමාරු වැටෙනවා. ඉතින් මේකට අහු වෙන විශාල පිරිසකුත් ඉන්නවා. ඒක ප්‍රයෝජනෙට ගන්නවා මේ පිරිස. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.